අපි දැන් ඔය කිරිවෙහෙර කිරිවෙහෙර කිව්වට නිවැරදි කිරිවෙහෙර මේ ප්‍රදේශයේ තියෙන්න ඕන අපි දන්නවා නීලගිරියට මෙහා පැත්තේ ගරා වැටිච්ච ස්තූපයක් තියෙනවා ඒ ස්තූපේ නම කිරිවෙහෙර පුරාතන රෝහණේ මේ ලාහුගල ඇසුරු කරගෙන තමයි තිබිලා තියෙන්නේ ලාහුගල ප්‍රදේශයේ තමයි මාගම තිබිලා තියෙන්නේ මේ ස්ථානය සුමන සමන් දිව්‍යරාජයාගේ කතරගම දෙවියන්ගේ නිති ඇල්ම බැල්ම රැකවරණය ලැබෙන ස්ථානයක් ඉතින් ඒක බලා ගන්න සුදුසුම තැන තමයි ගෝවින්ද හෙළ ගොවිඳු හෙළ ගොවිඳු හෙළ ඉතින් ඒක අකණ්ඩව අර කෙළවරේ ඉඳන් මේ කෙළවර දක්වාම විහිදිලා තියෙනවා මෙතනින් එහා පැත්තට ගියාට පස්සේ අපිට තව පොඩ්ඩකින් බලන්න පුළුවන් එහා පැත්තේ තියෙනවා නියම සමන්ත කූටය තෙරුවන් සරණයි පින්වත් සරණ සරණ පින්වත් දමගවේසි ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ දැන් මේ අපි අවිල්ලා සිටින ඉතාමත්ම සුන්දර ඒ වගේම ඉතා දුෂ්කර වූ දුෂ්කර ලෙස පැමිණිය හැකි මේ ස්ථානය පිළිබඳව පොඩ්ඩක් අපිට හැඳින්වීමක් කරන්න මේ ස්ථානය ගත්තොතින් අපි කවුරුත් දන්නවා මේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ තියෙන ගොවිඳුහෙළ පර්වතය ගොවිඳුහෙළ පර්වතය ඔව් ගෝවින්ද කියන නාමය අපි දන්න විදියට අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙන විදියට ඊට අමතරව අපගේ දැක්ම අනුව කතරගම ස්කන්ද කුමාර දෙවියන්ට ඒ දෙවියන්ගේ විමානයේ නිවැරදිව තෝරා බේරා ගත්තුතින් මේ ගොවිඳු හෙළ ඇසුරු කරගෙන තමයි පවතින්නේ එතකොට මේ ස්ථානයේ සම්බන්ධව පුරාවිද්‍යාත්මක සහ ග්‍රන්ථමූල සාක්ෂි පිළිබඳව දේශනා කරනවන ඔව් අපි දන්නවා ඉතින් මම කලින් මතක් කර දේ අවසන් කරන්න බැරි වුණා මේ කතරගම දෙවියන්ගෙන් රැකවරණ ලබන්න හේතු වෙන්නේ එක එක දෝෂ සහගත මිනිස්සු ඉන්නවා බුදුන් සරණ ගිහිලා දහම් සරණ ගිහිලා සංඝුන් සරණ ගිහිල්ලා කටයුතු නොකරන පිරිසක් ඉන්නවා ඒ පිරිසට දෙවියන්ගෙන් හරි රැකවරණයක් අවම වශයෙන් බලාපොරොත්තු වෙනවා ඒ නිසා මේ දේව සංකල්පය කියන එක මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි බුද්ධ ශාසනය හැමදාම පවතින්නේ නැහැ බුද්ධ ශාසනය නොපවතින කාලේ දෙවියන්ගෙන් තමයි මිනිස්සු පිහිට පිළිසරණ ලබන්නේ විශේෂයෙන්ම පොළොව වාසී පර්වත වාසී වෘක්ෂ වාසී ආකාශ වාසී දෙවියන්ගෙන් තමයි මිනිස්සු රැකවරණ ලබන්නේ එහෙනම් අමනුෂ්‍ය දෝෂ දුරු කර ගැනීම පිණිසත් වෙන වෙන ඖෂධ ලබා ගැනීම සඳහාත් රෝග නිවාරණය කර ගැනීම සඳහාත් දෙවියන්ගෙන් රැකවරණය ලැබිලා තියෙනවා ඒ ස්ථාන ඇසුරු කරන්න ඒ ස්ථාන අපිරිසිදු නොකර ඒ ස්ථාන රැකගන්න මනුෂ්‍ය ප්‍රජාව දැනගන්නට ඕන බොහොම වටිනවා ඒ වගේම අර ඈත පේන කඳුපන්තිය පිළිබඳව ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් කළා ගෝවින්ද කියන නාමය දෙමළ පුද්ගලයන් තමයි ඒ නාමයෙන් නමතලා තියෙන්නේ අපේ සිංහල ප්‍රජාව බෞද්ධ ප්‍රජාව මහාසේන දෙවියන් හැටියට තමයි මම හිතන්නේ ගාතාවකුත් තියෙනවා මහාසේන දේවස සම්මානනීයන් නමේ කාචර ගාමතු උපස්සටානම් කියලානේ කතරගම තූපේ වඳින්න ගාතාව තියෙනවා අපි දැන් ওই කිරිවෙහෙර කිව්වට නිවැරදි කිරිවෙහෙර මේ ප්‍රදේශයේ තියෙන්න ඕන අපි දන්නවා නීලගිරියට මෙහා පැත්තේ ගරා වැටිච්ච ස්තූපයක් තියෙනවා ඒ ස්තූපේ නම කිරිවෙහෙර දැනටත් ඒ නම පවතිනවා ඒ නමමයි පවතින්නේ පුරාවිද්‍යාවෙන් හඳුනන් තියෙනවා ඉතින් කිරිවෙහෙර කිරිවෙහෙර කියලා කිව්වට ඒක රෝහණයට අයිති ස්ථානයක් පුරාතන රෝහණේ මේ ලාහුගල ඇසුරු කරගෙන තමයි තිබිලා තියෙන්නේ ලාහුගල ප්‍රදේශයේ තමයි මාගම තිබිලා තියෙන්නේ ඒ කියන්නේ පැරණි කියන්නේ එතකොට මේ මාගම්පුරේ කියන්නේ මෙහෙට දැන් අපි ඔය තිස්ස මහරාමේ පැත්ත හැඳින්නුවාට අතීතයේ ඒ පුරාණ මාගම තිබිලා තියෙන්නේ මාගම කියන්නේ රෝහණයේ අග නගර මාගම්පුරේ එහෙනම් මාගම්පුරේ තිබිලා තියෙන්නේ මෙහෙ අපි දන්නවා විහාර මහදේවියත් ඔව් ගම්පුරේ එහෙනම් මාගම්පුරේ තිබිලා තියෙන්නේ මෙහෙ අපි දන්නවා විහාර මහදේවියත් ඔව් මේ මුහුදු මහා විහාරයට තමයි ගොඩ බැහැලා තියෙන්නේ එහෙනම් මේ ඉතිහාස කතාව සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තියෙන්නේ එක එක මති මතාන්තර නිසා අපේ ප්‍රෞඪ ඉතිහාසය වෙනත් දේශයකට විකුණපු නිසා ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ ස්ථානය සුමන සමන් දිව්‍යරාජයාගේත් කතරගම දෙවියන්ගේත් නිති ඇල්ම බැල්ම රැකවරණය ලැබෙන ස්ථානයක් ඒ නිසා අපි
අර ඈතින් පෙනෙන හිමවන්ත පව්ව පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. හිමවන්ත පව්ව කියලා කියන්නේ ඇයි? දැන් මේ දඹදිව හෙළදිව කියලා දීප දෙකක් හැටියට පැවතිලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගත්තොතින් මේ දීපය සකල දඹදිව කියලා හඳුන්වනවා. හැබැයි මේක කොටස් දෙකකට බෙදිච්ච නිසා බෙදෙන ස්ථානය තමයි හිමවන්ත පව්ව. එතනින් පල්හැා කොටස තැනිතලා භූමියක්. තැනින් තැන තමයි පර්වත පිහිටලා තියෙන්නේ. ඒ වුණාට දඹදිව අකණ්ඩව එකම පර්වත සමූහයකින් ගැවසීගත් උස් බිම් කඩක් තමයි අපි හඳුන්වන උඩරට කියලා. උඩරට උමිත්තන් රෝහණ දේශයේ ඉඳන් පෙන්නුවේ අන්න උඩරට දඹදිව. ඒ පර්වතයෙන් පාමුල තමයි හෙළදීපය කියන්නේ. ඒකයි මේ රට පහත රට සහ උඩරට හැටියට අතීතයේ මුතුන් මිත්තන් හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒක බලා ගන්න සුදුසුම තැන තමයි ගෝවින්ද හෙළ. ගොවිඳු හෙළ. ගොවිඳු හෙළ. ඉතින් ඒක අකණ්ඩව අර කෙළවරේ ඉඳන් මේ කෙළවර දක්වාම විහිදිලා තියෙනවා. මෙතනින් එහා පැත්තට ගියාට පස්සේ අපිට තා පොඩ්ඩකින් බලන්න පුළුවන් එහා පැත්තේ තියෙනවා නියම සමන්ත කූටය. වඩිනාගල. වඩිනාගල. ඔව්. ඇත්තුන්ගෙන් අලින්ගෙන් ගැවසී ගත්ත ඉතා රමණීය භූමියක් වැව් පොකුණු ඒ වගේම පර්වත මුදුනේ මෙවැනිම සුන්දර පොකුණු ඒ අතීත මුතුන් මිත්තන් නිර්මාණය කරලා තියෙනවා පර්වතයේ ඇසුරු කරන්න ගමන් කරන වන්දනාමාන කරන්න ගමන් කරන මිනිස්සුන්ට පැන් පහසු වෙන්න පැන් බලඳන්න. ඊට පස්සේ අපි දන්නවා 60,000ක් මහරහතන් වහන්සේලා වැඩ ඉඳපු ස්ථානයක් සිරිපාද කඳු මුදුන. ඉතින් අද කියන කඳු මුදුනේ 60,000ක් ජීවත් වෙන අපහසුයි. ඉතින් ඉතිහාසයේ කඳු මුදුනේ 60,000ක් ජීවත් වෙලා වෙච්ච බව 60,000ක් සුවසේ ජීවත් වෙලා තියෙනවා. සාක්ෂි තියෙනවා ග්‍රන්ථ මූලාශ්‍ර. සාක්ෂි තියෙනවා ග්‍රන්ථ මූලාශ්‍ර තියෙනවා. ඒක නිසා කවදා හරි දවසක හිමවන්ත පව්වත් මේ කියන ගොවිඳු හෙළත් වඩිනාගල කියන සමන්ත කූටයත් නිවැරදිව හඳුනා ගන්න යුගයක් උදා වෙනවා කියලා අපි දන්නවා. ඒ යුගය වහවහාම උදා වේවා කියන පැතුම තමයි මේ මොහොතේ ඉති කර ගන්නට ඕන. එහෙනම් සුමන සමන් දිව්‍යරාජයාගේත් කතරගම දෙවියන්ගේත් ඒ කියන්නේ ස්කන්ධ කුමාර මහා සේන දෙවිඳුන්ගේ ආනුභාවයෙන් ඇල්මෙන් බැල්මෙන් නිවැරදි මඟ පෙන්වලා නිවැරදි සමන්ත කූටය මේ ලෝකයේ මනුෂ්‍ය ප්‍රජාවට විවර කර ගන්නට හේතු වාසනා සලසලා දෙවියන්ටත් බොහෝ පින් කරගන්න ඒ ස්ථාන වැඳ පුදා ගන්න මනුෂ්‍ය ප්‍රජාවට රැකවරණය සලසන්න අනාගතයේදී දෙවියන්ටත් හැකියාව උදා වේවා කියන පැතුම ඇති කරගෙන අපි මේ කියන කතාව අවසන් කරමු. තෙරුවන් සරණයි.